කුඩා කුඩා ලියදි තිබ්බොත් හාන්න එහෙම නැත්නම් ගොයන් කපන්න ගොඩක් අපහසුයි මයික් බුලේ තිබ්බා ලියදු 10ක් 12ක් විතර දැන් ලියදු 5කට 6කට විතර මේ රහින්ද බඳින්ද රුපියල් 6000ක විතර වාසියක් මට දැන්ට ඇවිල්ලා තියෙනවා ලියදු තිබුණා 48ක් මගේ කුඹුරේ දැන් ඒක සෑහෙන ලියදු 15ක් විතර අඩු වෙලා තියෙනවා ඔබතුමාලා ගන්න ප්‍රමාණයට වඩා 10%ක් විතර අස්වැන්න වැඩි වෙනවා ලංකාවේ වගා කරන කුඹුරු ගත්තොත් බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා මේ කුඹුරු ලියදී කුඩා සහ අක්‍රමවත්. ඉතින් ඇත්තටම මේ විදිහට කුඩා සහ අක්‍රමවත් ලියදී තියෙනකොට දැනට අපි විවගාවේ ඇත්තටම බිම් සැකසීම සහ අසුණු නෙලීම ගොඩාක් දුරට යන්ත්‍රෝපකරණ වලින් තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට කුඩා සහ අක්‍රමවත් ලියදී තියෙනකොට මේ යන්ත්‍රෝපකරණ හැසිරවීම අපහස වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඒ හැසිරවීමේ කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ඉස්සර කාලේ නම් කුඩා ලියදි තිබ්බහම ගොවි මහත්ය උදැල්ලෙන් තමයි ලියද්දි සකස් කරේ. එතකොට ඒ කුඩා ලියදි තිබීම ප්‍රයෝජනවත් උනත් වර්තමානයේදී යන්ත්‍රෝපකරණ භාවිතයත් එක්ක මේ කුඩා ලියදි තිබීමෙන් ශේෂ්ඨේ කටයුතු අපහසු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැනට නියර ප්‍රමාණය වැඩි වුණත් මේ කුඹුරු ලියදිවල අපිට ඒ ලබාගත හැකි අස්වැන්න යම්කිසි අඩුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ලියදි ගොඩාක් ලියදිවල නියරවල් වැඩිපුර ප්‍රමාණයක් තිබීමෙන් මේ ලියදිවල නියර රහීම ඒ වගේම මඩ තියෙන එක ඊට පස්සේ නඩත්තු කරන එකට විශාල කම්කරු ශ්‍රමයක් වැය වෙනවා. ඉතින් ඒක නිසා අපි අවබෝධ කරගෙන තියෙනවා ඒ අපේ කුඹුරු ඉඩම්වල විභවයක් තියෙන කුඹුරු ඉඩම්වල මේ තියෙන කුඩා ලියදි විශාල කිරීමෙන් ගොවි මහත්තයාගේ අස්වැන්න වැඩි කර ගැනීමත් ඒ සමගම යන්ත්‍රෝපකරණ භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමත් ඒ වගේම වීවගව සඳහා යන වියදම අඩු කර ගැනීමටත් හැකි වෙන හින්දා ගොවි මහත්තයාට ඒක විශාල ප්‍රයෝජනයක් වෙනවා තෝරගන්නකොට වියලි සහ හතරමැදි කලාපේ කුඩා ලියදි තියෙන ඒ වගේම බෑවම ගොඩක් අඩු කුඹුරු ලියදි මේ සඳහා සුදුසු වෙනවා. එතකොට අපි ලියදි කීපයක් හෝ දෙකක් එකතු කරනකොට මේ ලියදි අතර තියෙන උස පරතරය ගොඩක් අඩු වෙන්න ඕනේ. උපරිම අපි දැනට බලලා තියෙන්නේ සෙන්ටිමීටර් 15ක් නැත්නම් අඩි භාගයක් විතර උස පරතරයක් තියෙන ලියදි ගොඩක් සුදුසුයි. ගොවියාගේ කැමැත්ත ඒ වගේම මේ ලියදි අතර තියෙන පරතරය ඒ ඉඩම ඒ වගේම පස විශේෂයෙන් බලන්න ඕනේ. ගොඩාක් වැලි සහිත පසක නම් අපි නීරවල් කඩලා අලුතෙන් නීරවල් දැම්මහම තද වැස්සක් ආවත් ආපහු නීරවල් කඩාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරුණු සලකලා බලලා ඒ වගේම ප්‍රදේශයේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී මහත්තයාගේ තාක්ෂණික කරුණුත් උපයෝගී කරගෙන උපදෙස් මත සහ අපි දැන් ගොවි මහත්තයෙක් තෝරගන්නවා නම් ඒ කුඹුරක් තෝරගන්නවා නම් ගොවි මහත්තයාගේ පෙර අත්දැකීමුත් එකතු කරගෙන තමයි මේ කටයුත්ත අපි සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. කුඹුරු ලියදි විශාල කරනකොට අපි මුලින්ම කරන්නේ ඒ කුඹුරේ තියෙන නීරවල් ප්‍රමාණය මැන ගන්නවා. ඒ නීරවල් වල දිග සහ පළල ඊට පස්සේ මේ ඉවත් කරන්න සුදුසු නීරවල් ටික පළමුවෙන්ම ලකුණු කර ගන්නවා දල සැලැස්මක් අඳගෙන. ඊට අමතරව සමහර නීරවල් තියෙනවා ඇදට ගිහිල්ලා අක්‍රමවත්ව තියෙන. ඉතින් අපිට ඒ කුඹුර නැත්නම් ඒ ලියද්ද ක්‍රමවත්ව සකස ගන්න ඕන නම් මේ ඇදට ගිහිල්ලා තියෙන අක්‍රමවත් නීර කෙලින් කරලා මේ ලියද්ද කොටු
කොටුවක් ආකාරයට හදාගත්තොත් තවත් වඩාත් හොඳයි. ඊට පස්සේ තමයි ගොවි මහත්තයාට කියන්නේ මෙන්න මේ නියර අයින් කරන්න, මෙන්න මේ නියර කෙලින් කරලා ලියද්ද නිසි ආකාරව හදන්න කියලා. එතකොට මේ නියරවල් ඉවත් කරන්න අපිට බැකෝ කුඩා බැකෝ යන්ත්‍රයක් හරි අපි දැනට භාවිතා කරන තැටි නඟුල වගේ යොදා ගන්න පුළුවන්. ඒ මොන ආකාරයෙන් නියර ඉවත් කරත් ඊට පස්සේ අපි කරන්න ඕනේ සාමාන්‍ය ආකාරයට බිම් සැකසීම පළවෙනි සහ දෙවෙනි බිම් සැකසීම සිද්ධ කරලා මේ එකතු කරපු විශාල ලියද්ද මනා ලෙස මට්ටම් කරගන්න එක. ලියද කීපයක් එකතු කරාම මට්ටම් කීපයක තියෙන්න පුළුවන්. එක ආකාරයේ විදිහට මට්ටම් කරගන්න ඕනේ. නැත්නම් අවසානයේදී අර ජලය කලමනාකරණය කරගන්න අපහසු වෙනවා. ඒ වගේම මේ අර යටිපස ටිකක් හෝ මිශ්‍ර වෙලා තිබුණොත් ඒ තැන්වල ගොයම එක ආකාරي නොවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ ලියද ලොකු කරාට පස්සේ ඉතාමත් හොඳින් ඒ ලියද්ද මට්ටම් කර ගැනීම. විශාල කරපු නියරට කාබනික පොහොරේදීමත් ගොඩක් වැදගත් වෙනවා. මොකද අර නියරවල් කඩලා පස් මිශ්‍ර කරලා තිබ්බත් පස්සේ සමහර අවස්ථාවල යටිපස් නිරාවරණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නියර කඩපු තැන්වල වැලිපස මතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුල් කන්නේ වගා කරනකොට අර ගොයම අක්‍රමවත් වෙලා පොඩ්ඩක් වර්ධනය බාල වෙන්න කහ වෙන්න බලනවා. ඉතින් ඒක ගොඩක් අවම කරගන්න පුළුවන් මේ විශාල කරපු නියද්දට කාබනික පොහොර මනාලෙස එකතු කරලා ඒ ලියද්දේ පස ක්‍රමවත්ව සකසා ගැනීම. තරුණ පරම්පරාවේ වී ගොවිතැනින් ඈත් වෙනවා. මේගොල්ලන්ට පහසුවෙන් යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න, ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් විදිහට මේ අපේ කුඹුරු ලියද ටික හදලා තිබ්බොත් මං හිතන්නේ ඔබතුමාලගේ දුවල පුතාලා වුණත් මේ වී ගොවිතැනින් අනාගතයේදී ඈත් වෙන එකක් නැහැ. ඒගොල්ලත් මේකට ඉතාමත් කැමැත්තෙන් සහභාගී වෙලා අපේ කියන්නේ අපේ වී සහල් කියන්නේ අපේ ප්‍රධාන ආහාරය. ඉතින් ඒක අපිට ඉදිරියටත් අදටත් හැමදාටමත් ඕනේ. ඉතින් ඒ අපේ කුඹුරු ටිකෙන් උපරිම අස්වැන්නක් ලබා ගන්න හැකි වෙයි කියන බලාපොරොත්තුෙන් තමයි මේ ක්‍රියාකාරකම අපි කරන්න ඔබතුමාලාට සහයෝගය දෙන්නේ. ඊට පස්සේ අපි දැන් හාන්න ගත්තාම වෙනදා පැය 4ක් විතර අපි හානවා. මොකද ජූටි ලියදුනි තියෙන්නේ වටේ කරක 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 නිරව පන්න පන්න හානවා. දැන් කිසිම කරදරයක් නැහැ. මේ පැය 2ක්වත් යන්නේ නැහැ. කුඹුරට රැට්‍රේ දාපුවාම මොකද හරස් නිරවල් තියෙන්නේ මායිකේ. දැන් හරස් නිරවල් 4ක් විතර 3ක් විතර හරස් නිරවල් ටික පන්න ගන්න එක ජරයි චුට්ටක් තියෙන්නේ. මේ පැය 2කින් විතර අපි හියක් හාලා ඉවර කරනවා. වෙනදා පැය 4ක් 5ක් ගියා. හරි පහසුයි මේ වැඩේ. මොකද ගොඩාක් ඉතුරු වෙනවා කාලය. එතකොට වී දැන් වී ප්‍රමාණයත් වැඩි. අපි මොකද අපිට ඒක දන්නේ නැති වුණාට අර නියරේ අපේ මේ නියරවල් ලොකුයිනේ. නියර පළල ගත්තාම සමහර විට බඹයක් විතර තියෙනවා. අපි උඩින් චූටි නියරක් තිබ්බට ඒක මෙහෙම හැඩයට එනකොට මේ ලොකු ප්‍රමාණයක් අහු වෙලා. ඒ ප්‍රමාණය දැන් නැහැනේ. දැන් සාමාන්‍යයෙන් වී කිලෝ අපිට 45ක් විතරවත් ඕනේ මේ අක්කරේකට. වෙනදා 40 නම් දැන් 45ක් විතරවත් ඕනේ. අස්වැන්න වැඩි ඇත්තටම හොඳටම. හරිම පහසුයි වැඩ පිළිවෙල. දෙදාස් විස්ස 21 මාස් කන්නේ තමයි මේ අපි කුඹුර වගා කරලා තියෙන්නේ. මෙහිදී කුඹුරු මට්ටම් කරලා තියෙනවා. පැල විසිරුම් තාක්ෂණය යන්ත්‍ර මගින් පැල සිටවීම කියන තාක්ෂණික කාරණා එකතු කර අස්වැන්න වැඩි කිරීමේ බලාපොරොත්තු පෙරදැඩි කරගෙන මේ වෙනකොට ට්‍රාන්ස්ප්ලාන්ට් මැෂින් එක අපි භාවිතා කරනවා. මේ ඊට අමතරව පැරෂූට් තාක්ෂණය අපි භාවිතා කරනවා අක්කරේක භූමි ප්‍රමාණයක. ඉතින් මේ මැෂින් එක භාවිතා කරනකොට ගොවි මහතුන්ගේ අදහස් සහ මේ ලියද විශාල කිරීම පිළිබඳ අපි අදහස් මේ වෙනකොට මේ ගොවි මහතුන්ට අදහස් ප්‍රකාශ කරා. එතුමාගේ අත්දැකීම් විදහා දාගත්තා. ඉතින් ඇත්තට මේ වැඩසටහන හොඳ වැඩසටහනක්.
ඉදිරියේදී වයම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වැඩසටහන් ලියද විශාල කිරීම සහ අස්වැන්න වැඩි කිරීමේ ප්‍රධාන අරමුණ තමයි අපි පෙරදරි කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ पहुगे लियद विशाल किरीम वयं पला कृषिकाम दिपातमेंट हदून लगुना पहुगे खाने तुम अभी मे लियद विशाल किरीम मतीन अश्न वेडिवन भव अद्दुआ मेहिद यतम गोवि महात्म्याट मुली लियदिवल नीर विशाल प्रमाण अत्यन मेम नीर शकसीमट वेड़ श्रम आख्यान वेड़ बीयदम आख्यान मेक अड़कर गांड एतम हम विसुमा ऐक श्रेष्ठपाले वेडवीमा सिद्धवीन एतुंग अश्न वेडिकर गांड पुलवा मेतन दी अभी अलुते मेकट अलुताक्षण क्रम वेदेटिक अंदुन मेतन दी अभी पेरशुत्ताक्षण यात्री पेल सिटुवीम तोट पोहरदीम संधा पात्र अन्नदर्शक भावताकरण काबनिक पोहरदानक मेक पैकेज का मे लियद विशाल किरीम हंदुला दीम तुन वेड़ी अश्वेना लागा तम आरमुन वेन्न अतट महावारी अटते मे प्रदेश में महावारी अटते कुडा लियदि वेल कुडा नीर वर्तमा तीन अतट मिता पहासुवे महावारी अटते मेक लियद विशाल करगा पुलवांग थिंक सीएल गोविंदा लियद विशाल किरीमट यमु वेन्न कील मेतनि अभी अड्डू काले की अड्डू समय की अड्डू वेदम की वेड़ी अश्वेना लागा पुलवांग තියෙන කුංචි ලියදී විශාල කරලා ඒ ඉඩකඩ වැඩි කරලා ඒකෙන් වැඩි අස්වැන්නක් අරගන්න ගොවි මහත්තුරුන්ට දැනුම ලබා දීම තමයි මම දකින විශේෂ දේ මෙතන තියෙන. ඒ වගේම අප මේ මේ පිටිපස්සේ පේනවා ඇති ඔබ සියලු දෙනාට මේ වෙනකොට විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරලා අපේ ගොවි මහත්තුරුන්ට ඒ තාක්ෂණික දැනුම දීලා අපේ ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න වැඩි කරලා ඒ අයගේ ජීවන තත්ත්වය උසස් කරලා දෙන්න තමයි මේ විශේෂ වැඩසටහන මේම ක්‍රියාත්මක වෙන්නේ විශේෂ කෘෂිකර්ම උපදේශක මහත්තුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ කරන කැපවීම විශේෂයෙන් අගය කොට සැලකනවා